අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා දළදා මාලිගාවට ගොස් ආගමික වතාවත් තුළ නිරත වුණා. ඉන් අනතුරුව මල්වතු මහා විහාරයේ වෙත ගිය අමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදුටුවා. මෙහිදී උන්වහන්සේ කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂී අර්බුදකාරී තත්ත්වය සියලු දෙනා එක්ව විසඳා ගත යුතු බවයි. දැන් තත්ත්වයේ මානයික සංසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ 116 දෙනෙක් ආවා. 116 දෙනා ඒකමතිකව තෝරගත්තා මේ වැඩ බලන සභාපති විදියට. ඒකේ ඉන්නවා 10කට අඩු සංඛ්‍යාවක් ඉන්නවා මේ මතයට විරුද්ධව. ඒගොල්ල වෙනම දේශපාලන පක්ෂත් එක්ක ගමන් කරන්න ඕනේ කියන කණ්ඩායම. ඒගොල්ල කීප දෙනෙක් ගිහිලා අධිකරණවලින් වාහනයක් මෙම අවස්ථාවට පක්ෂයේ හිටපු වැඩබලන ලේකම් සාර්ථි දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු නියෝජිතින් පිරිසක් එක්ව සිටියා. ඇමතුමනි, ඊයේ සඳහන් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය මාස 6ක් පරණ වෙන්න ඕනි කියලා තනතුරකට ගන්න. පරලු වෙච්ච සමාජිකයෙකුට බෑනේ නායකයෙක් වෙන්න. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරලා තියෙනවා. ජේතවස රාජපක්ෂ මහතාට දැන් ඉදිරියේදී අල්ලපුවත් නැත්නම් පයරුගාපුවත් නැති වගේ කතාවක් වෙයිද? විජේදාස රාජපක්ෂට අතු නැතුව ගමන් කරන්න පුළුවන් කෙනෙක්. ඔබතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති ධුරේ සඳ ඉදිරිපත් වෙනකොට ඉදිරිපත් වෙනවා. ඔබතුමාට දැන් ආරාධන ලැබිලා තියෙනවනේ. ඔව්, ලැබිලා තියෙනවා. නෑ, මං කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඒකෙන් තමයි ලිමෙවිලා තියෙන්නේ. ජනාධිපති වරණේ අපේක්ෂකයයි කියලා මට තීන්දුවක් ගන්න පුළුවන්ද? තීන්දුව ගන්න ඕන විධායක සභාවයි. විධායක සභාව ගත්තට පස්සේ ගත්තොත් අපි ඒක ක්‍රියාත්මක කරනවා. ඔබතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වෙන්න කිව්වොත් වත්මන් ධර්ණ ඇමති ධුර අත්හැරලා ඒ කටයුතු බාර ගන්න සූදානම්? ඒ මොකද හේතුව අත්හැරින්න? ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් එකේ ඉන්නවනේ. රජබියයි ඉන්නවනේ. මොනකේද නැත්තේ කැබිනට් එකේ? UNP කේයි ඉන්නවනේ කැබිනට් එකේ. ඒක එක්කෙනාගේ විරුද්ධතාවය උඩ නටන්න මම පඹේක්ද? මම රූකඩයක් නෙමෙයි. අනිල් ලිප්මන්සිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා ඔබතුමා සම්බන්ධයෙන් පක්ෂයේ වශයෙන් ගන්න දැඩි තීරණ ගන්නවා. ඉතින් හොඳයි, බාර ගන්නවා, ගන්න තීන්දුව. ඉදිරියේදී වාරණය ඉවත් කරගන්න අවශ්‍ය කරන කටයුතු අධිකරණයේදී ක්‍රියාත්මක කරනවා. මේක ඇත්තටම තාවකාලික තහනමක් නේ වාරණයක් කියන්නේ. ඉවත් කිරීමක් නෙවෙයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අධිකරණ මේ ක්‍රියාමාර්ග වලට අපි පිවිසෙනවා. විජේදාස රාජපක්ෂ මහතා කිව්වා ආරාධනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන්ට සූදානම් කියලා. ඔබතුමාලා ආරාධනා කරන සූදානම්ද? ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා පොදු අපේක්ෂකයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවක් තියෙනවා, සමස්ත ලංකා කාරක සභාවක් තියෙනවා. ඉතින් ආසන සංවිධායකතුමාලා ඉන්නවා. මේ අය ආරාධනාවක් කරොත් තමයි අපි මේ සම්බන්ධයෙන් සලකා බලන්නේ. මන්ද අමරවීර මහතා, ඔබතුමාට දැඩි චෝදනාවක් කරා රෝහල් ලස්මන් මහාචාර්යතුමාගේ රෙදි අදගෙන දන්නේ මේ. ඔව්, එතුමා චෝදනා කළා මම මුදල් ගත්තයි කියලා. තමන්ගේ 100,000කට වැඩිය විදුලි බිල රජයේ අමාත්‍යාංශ මුදලින් ගෙව්වයි කියලා මාධ්‍යවල වාර්තා කරලා තියෙනවා. රිදි ඇඳගෙනද මේවා කරලා තියෙන්නේ? ඉතින් මම හිතන්නේ අපි රිදි ඇඳගෙන ඉන්නේ. රිදි ඇඳගෙන නැති අය ජනතාව විසරහ නග්න වෙලා තිනවා. මිනිසුන්ට පේන්න පටන් ගන්නවා. මේ අතර මානුෂීය ජනතා සන්ධානයේද අද මාධ්‍යම ඔක්කඳවා තිබුණා. මෙහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා. දැන් මේ වගේම මේ ජනාධිපතිවරණය ළඟ එනවා. ඉතින් ඔබතුමාලා මොන අපේක්ෂකයාටද සහාය දක්වන්නේ? ඔබ අපේක්ෂකී කියලා නැ තාම ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා නැහැ. බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරයින් පස්සේ කවුද එන නායකයෝ කියලා තාම හොයාගන්න බැරුව ඉන්නේ. එක එක්කෙනා එනවා කියනවා, නැහැ කියනවා, ලයිට් ඔන් වෙනවා, ඔෆ් වෙනවා වගේ. දැන් අන්තිමේදී නිදහස් පක්ෂයේ මිනිසුන්ට වැලේ වෙන්නේ නැහැ. ඔබ කියන කාරණේ හරි. නැත්තම් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයෝ නැතුවද විජේදාස රාජපක්ෂ මහත්තයව ඉම්පෝට් කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අවුරුදු 20කින්වත් සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කෙනෙකුට නායකත්ව දෙන්න එතුමා ඉඩ දෙන්නේ නැද්ද? යනකොට යන යකා කොරහත් බින්දගෙන යනවා වගේ. ගෙනල්ලා මේ පක්ෂය ඉවරම කරලා යන තැනකට තමයි අදපත් කරලා තියෙන්නේ. මෛත්‍රී ජනපතිතුමා තවදුරටත් ඉතින් පක්ෂ නායකයා නෙවෙයි දැන්. ආයි නැවත ඒක ලැබෙන්නෙත් නැහැ මං හිතන විදියට. මම නම් කියන්නේ වාරණ නියෝගයේ තව අවුරුදු 500ක් විතර දික් කරා නම් ලොකු දෙයක්. මොකද හේතුව? ඒතකොට මේ පක්ෂය හොඳට හදාගත්තා. හිටපු ජනාධිපතිවරු ගෙවල් වලට ලයින් දුන්නු. යන්න දින ඉහළම පුටුවට ගිහිල්ලා තව මොන බම්බුකටද මෙතන ඇවිල්ලා මේක ආපහු මේ කෙකරගන්නේ මේ 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 පක්ෂස්සේ. දැන් ඉන්න කට්ටිය පේනවනේ. සමහරු බුදි. සමහරු ඇවිද ගන්න බෑ. සමහරු පාර්ලිමේන්තුවේ නිවාඩු ගන්නවා මාස 3ක. ඉතින් කොහොමද කරන්නේ? මේ සමහර කට්ටිය හැමදාම ඇමති වෙලා ඉන්නේ. ඒ ඇමතිකම වෙනුවෙන් තමන්ගේ ඕන දෙයක් පාවා දෙන්න පුළුවන් කට්ටියත් මේක ඇතුලේ ඉන්නවා. විවිධ ජාති කට්ටිය ඉන්නවා පාර්ලිමේන්තුවේ.